සීගිරියේ ජල උද්‍යානය නිරූපණය කෙරෙන්නේ පුෂ්පක විමානයේ ප්‍රධාන එන්ජින් යන්ත්‍රයේ ඉංජිනේරු සටහන බව අපි මීට කලින් වැඩසටහන්වලදී සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව මම නැවත වතාවක් මතක් කරන්න කැමතියි මෙම පුරාවිද්‍යා භූමියට ප්‍රවිෂ්ට වෙන ස්ථානයේ සිට එම පර්වතය දක්වා මෙම එන්ජින් යන්ත්‍රය සහ ඊට අදාළ කොටස් නිරූපණය කර තිබෙන බව සඳහන් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මා කලිනුත් සඳහන් කරපු ආකාරයට මෙම පද්ධතිය තනි පද්ධතියක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් එහි අභ්‍යන්තරයේ විවිධ කොටස් අන්තර්ගත වෙනවා. ඒ අනුව අපි මෙම පුරාවිද්‍යා භූමියේ සීගිරි පර්වතය දක්වා යන මාර්ගය සත්‍ය වශයෙන්ම මෙම විශේෂිත උපකරණේ මැද පිහිටා තිබෙන නලය බව මම සඳහන් කරන්න කැමතියි. ඒ අනුව අප ගමන් කරන්නේ මෙම යාන්ත්‍රික සටහනේ මැද තිබෙන නලය නිරූපණය කරන හරස්කඩ රූප සටහනක් ඔස්සේ බව මේ අවස්ථාවේදී මට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව මේ නලය නොවේසේනම් මේ මාවතේ දෙපස පිහිටා තිබෙන්නේ එම යන්ත්‍රයේ අනිකුත් යාන්ත්‍රික පද්ධතිවල හරස්කඩ රූප සටහන් බව සඳහන් කළ යුතුයි. අපිට මෙම මාවත ඔස්සේ ගමන් කරන විට මුල් වතාවට හමු වෙනවා පොකුණු හතරකින් සමන්විත ප්‍රදේශයක්. මම මීට කලින් මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරා. ඒ තමයි ඒ ක්‍රියාකාරීත්වය පාටිකල් ඇක්සලරේටර් එක ක්‍රියාකාරීත්වයට සමාන කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මම මේ පිළිබඳව කෙටි විස්තරයක් කරන්න කැමති. මෙම පුකුණු හතර උදාහරණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් මේ ටොරොයිඩ් ෂේප් එකක් තිබෙන විශේෂ උපකරණයක හරස්කඩ රූප සටහනක් බව. මෙහි අභ්‍යන්තරයේ බොහොම වේගෙන් ගමන් කරන ප්ලාස්මා දහරාවක් තිබෙනවා. ඒ ප්ලාස්මා දහරාව නිරූපණය කරන්න තමයි මේ පොකුණු හතර යොදාගෙන තිබෙන්නේ. මේ පොකුණු දෙකෙන් දකුණු පැත්තේ තියෙන පොකුණු දෙක ඉතා නිවැරදිව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒ නිර්මාණ කටයුතු මනා ලෙස අවසන් කිරීමකුත් සිදු කරලා තියෙන බව පෙනී යනවා. නමුත් වම්මත පැත්තේ තිබෙන පොකුණු දෙක එවැනි නිසියාකාරව ඉදිකිරීමක් සිදු කර නැහැ. නමුත් පොකුණු දෙකේ හැඩතල විතරක් පිහිටන ආකාරයට සකස් කර තිබෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම බැලූ පමණින් මෙම පොකුණු දෙක වැඩ කටයුතු අවසන් නොකරන ලද පොකුණු දෙකක් හැටියට දිස් වුණත් මම හඳුනාගෙන තිබෙනවා එම පොකුණු දෙක නිර්මාණය කරලා තිබෙන්නේ වියලි පොකුණු දෙකක් හැටියට බව. මේකට හේතුව සඳහන් කරනවා නම් මෙම දකුණු අතපැත් තියෙන පොකුණු දෙකෙන් සහ එහි පිරී තිබෙන ජලයෙන් නිරූපණය කරන්නේ ඉලෙක්ට්‍රෝන එහෙමත් නැත්නම් ඍණ ආරෝපිත අංශුන් බව මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපිට මේ පොකුණේ දකින්න ලැබෙනවා කුඩා ගල් කැපලි. එම ගල් සමහර ඒවා එම පොකුණේ බිත්තිය මැද්දෙන් පොකුණු දෙසට පැමිණෙන ආකාරයට තමයි සකස් කර තියෙන්නේ. මෙය ස්වාභාවික පිහිටක් නෙමෙයි, මෙය උවමනාවෙන්ම මේ ආකාරයටම සකස් කර තිබෙන බව සඳහන් කළ යුතුයි. එයට හේතු වශයෙන් සඳහන් කරනවා නම් මෙම ගල් කැබලි වලින් නිරූපණය කරන්නේ වාතයේ එහෙම නැත්නම් අපිට මේ අණුවක් හැටියට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම මෙම ගල්වල කුඩා කාමු වගේ පද්ධති කපලා තිනවා ජලය ගලා ගැනීම සඳහා. මේන් නිරූපණය කරන්නේ මෙම අණුවෙන් උරා ගන්නා එහෙම නැත්නම් අවශෝෂණය කර ගන්නා ඉලෙක්ට්‍රෝන බව සඳහන් කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මෙම
ගල් විශාල ගල් ඇසුරින් නිරූපණය කරලා තිබෙනවා වායුවේ අයනීකරණ ක්‍රියාවලිය. වාතයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඇත්ත වශයෙන්ම මෙම තටාකවලින් නිරූපණය කෙරෙන්නේ එය සම්පූර්ණයෙන්ම ප්ලාස්මා තත්ත්වෙන් පිරී ඉතිරී තිබෙන බව. ප්ලාස්මා ගැන කෙටි සඳහනක් කරනවා නම් අපි හඳුන්වනවා වායුවක පරමාණු වලින් ඉතා නිදහස්ව පවතින ඉලෙක්ට්‍රෝන සාගරයක් හැටියට. ඒ නිසා ප්ලාස්මා වලට ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ලබා දෙන්නත් එයින් ඉවත් කිරීමත් සිදු කරන්න පුළුවන්. මේ නිසා ප්ලාස්මා අපි පිළිගන්නවා සුපිරි සන්නායකයක් හැටියට. මෙම පොකුණු දෙකේ ජලයෙන් මෙම නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝනත් ඒ වගේම පර්වතවලින් ආරෝපිත අංශුත් නිරූපණය වෙනවා. මෙම පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ප්ලාස්මා වෘතාකාර පතයක් ඔස්සේ වේගෙන් භ්‍රමණය වීම සඳහා. ප්ලාස්මා මෙලෙස අධික වේගෙන් භ්‍රමණය වීමේදී එම ප්ලාස්මාවල මේ ආරෝපිත අංශුන් වෙන්වීමකට ලක් වෙනවා. ධන ආරෝපිත අංශුන් එක ප්‍රදේශයකටත් ඍණ ආරෝපිත අංශුන් එක ප්‍රදේශයකටත් වෙන්වීම නිසා අන්න එම වෙන්වීම නිරූපණය කරන්න ඍණ ආරෝපිත අංශුන් ඉලෙක්ට්‍රෝන ඇතුළුව නිරූපණය කිරීම සඳහා දකුණු අත පැත්තේ තියෙන ජලයේ පිරුණු පොකුණු දෙකෙන් සිදු කරන බවත් ඒ වගේම ධනාරෝපිත අංශුන් පිරී තිබෙන ප්‍රදේශයේ නිරූපණය කිරීමට වියලි පොකුණු දෙකත් භාවිතා කර ඇති බව සඳහන් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙම ප්ලාස්මා භාවිතා කරමින් නිර්මාණය කර තිබෙන මේ විශේෂ පද්ධතියෙන් සිදු කෙරෙන්නේ මෙම නලය ඔස්සේ පැමිණෙන නොයසේ නම් අප ගමන් කරන මාවතේ ඉදිරියට පැමිණෙන ඉලෙක්ට්‍රෝන දහරාවන් එම ඉදිරි කොටසේ තවත් යාන්ත්‍රික පද්ධතියක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ ලේසර් බීම් එකක් හැටියට මම හඳුනාගෙන තියෙනවා. එම ප්ලාස්මා ලේසර් කිරණ ආධාරයෙන් මෙම ඉලෙක්ට්‍රෝන ධන ආරෝපණ බවට පත් කරනවා. මෙලෙස ඉලෙක්ට්‍රෝනයක් ධනාරෝපණය බවට පත් කිරීම තුළින් ඔවුන් එතනදී නිර්මාණය කරගන්නවා මේ පොසිට්‍රෝන් කියන අංශුන් වර්ගය. අපි ඇත්ත වශයෙන්ම මේ ඇන්ටිමැටර් රියක්ටර් එකක් හැටියටත් සලකන්න පුළුවන්. ඇක්සලරේටර් එකක් වශයෙන් මේ ක්‍රියාත්මක වෙනවා.